අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් නැත්නම් ආධාර නැහැ ලෝක බැංකුව කියයි දරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු ආවේගශීලී හේතුව රටේ ආර්ථිකය Save the Children කියයි වෙළඳ බහඬ අපනයන ආදායම 20%කින් ඉහළට උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර රට වටේම ගින්දර මැද්දේ අපේ රට උදේ හවස ජනපතිගේ දොරට තට්ටු කරන ඇමරිකාව අද ටෙලිවැකියෙන් පෙරටුගාමි පක්ෂ කාර්යාලය පොලිසිය සෝදිසියට වසන්ත මුදලිගේව පෙරටුගාමි කාර්යාලයෙන් සොයයි පැතුම් කර්නල්ව හතරවනදා දක්වා ආරක්ෂිතයට ජනපති කොඩිය උඩ නිදාගත් පුද්ගලයා අත්අඩංගුවට සාර්ථක අසාර්ථක QR QR කේතයට ඉන්ධන ගන්න වාහන ලක්ෂ 44ක් ලියාපදිංචි ප්‍රථමයෙන් දේශීය පුවත් පිළිගත හැකි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් වහා ක්‍රියාත්මක කළ යුතු බව ලෝක බැංකුව ප්‍රකාශ කරනවා. එසේ කරනතුරු ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට හැකියාවක් නැති බවයි ලෝක බැංකුව අවධාරණය කරන්නේ. ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා නොදීමට තීරණය කර තිබෙනවා. සාර්ව ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්නේ ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරීත්වයයි. ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරීත්වයේ සිදුවන්නේ එක් එක් අංශ ආයතන හා පුද්ගලික ආදී කුඩා ඒකක සියල්ලන්ගේම එකතුවෙන්. රටක සාර්ව ආර්ථිකය කෙරෙහි සාධක කිහිපයක්ම බලපානවා. සමස්ත නිවැයුම් මට්ටම, සමස්ත ආදායම් මට්ටම, ආර්ථික උත්පාදනය හා අවපාත, උද්දමනය, සේවා නියුක්තිය, විරකියා මට්ටම, ආයෝජනය, ආර්ථික වෘද්ධිය, ආර්ථික පසුබැසීම, ගෙවුම් ශේෂය හා විනිමය අනුපාත එම සාධක ලෙස ගත හැකි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග ජනතාවට දැඩි බලපෑමක් එල්ල වී අවසන්. ඒ පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවද ලෝක බැංකුව පවසනවා. ඖෂධ, ඉවුම් පිහුම්, ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා ආහාර හා දුප්පතා අවදාහලමට ලක්විය හැකි පවුල් සඳහා මුදල් හුවමාරු කිරීම වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය මගහරවා ගැනීමට ලෝක බැංකුව තම ණය යටතේ සම්පත් ප්‍රතිනිර්මාණය කරන බවත් ඔවුන් දක්වා තිබෙනවා. අද වන විට මෙම අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 160ක් පමණ හදිසි අවශ්‍යතා සපුරාලීමටයි ලබා දී ඇත්තේ. මීට අමතරව දැනට ක්‍රියාත්මක වන අනිකුත් ව්‍යාපෘති මූලික සේවාවන් ඖෂධ හා වෛද්‍ය සැපයුම් බෙදා හැරීම සඳහා අඛණ්ඩව සහාය දක්වන බවද ලෝක බැංකුව පවසා තිබෙනවා. පවතින තත්ත්වයේ හැමයේ ලැබෙන සම්පත් ආර්ථික අර්බුදයේ හැමයේ දිලිතුභාවයට හා ආර්ථිකමය අවදාහලමකට ලක් වී සිටින හා ලක් විය හැකි පිරිස වෙත ළඟා කරවීමට සහතික කිරීම සඳහා ශක්තිමත් පාලනයක් හා විශ්වාසනීය අධීක්ෂණයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසයි ලෝක බැංකුව අවධාරණය කර සිටින්නේ. මේ සම්බන්ධයෙන් තම නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවද ලෝක බැංකුව පවසනවා. ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා තම සහයෝගයේ බලපෑම උපරිම කිරීම සඳහා ලෝක බැංකුව අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සමීපව සම්බන්ධීකරණ කටයුතු කරන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කෙසේ වෙතත් රට තුළ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ. රාජ්‍ය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ඉහළ ප්‍රගතියක පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රටේ පවතින ආර්ථික අසීරුතාවයේ සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුල ස්ථාපනය කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්කර ගැනීමට නම් ණය තිරසර භාවය පිළිබඳව විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණා. පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවර භාවයේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාල වුණා.
කෙසේ වෙතත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරයක් සහිත රජයක් ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡාද ඉතා සාර්ථක මට්ටමක පවතින බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කොට මූල්‍ය ස්ථායිතාවය ඇති කිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි බව රජයේ ස්ථාවරය බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබෙනවා. ඒ අනුව මෙම ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වා දීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට අදහස් කරන අතර ඊට සියලු පක්ෂවල එකඟතාවය කඩිනමින් තමා වෙත යොමු කරන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටින්නේ. මෙරට සෑම දරුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු ආවේගශීලී හැසිරීම් පෙන්නුම් කරන බව සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පවසනවා. මෙරට පවතින ආර්ථික අර්බුදය ඊට හේතු වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පසුගිය ජූනි මාසයේදී අප රට තුළ සමීක්ෂණයක් කරනු ලැබුවා. ඒ දිස්ත්‍රික්ක 9ක් ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සඳහා පවුල් 2300ක් යොදාගෙන තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ සමීක්ෂණයට ලක් වූ පවුල් 3කින් එකක දරුවන්ගේ ක්‍රියාකලාපය අයහපත් බවයි. එසේම මෙරට සෑම දරුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු ආවේගශීලී හැසිරීම් පෙන්වන බවද එම සංවිධානය පවසනවා. සමීක්ෂණයේදී දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුගේ නිදාගැනීමේ රටාවෙහි වෙනසක් ඇති බවද හෙළි වී තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට එය බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ. මීට හේතුව මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. මෙරට පවතින ගෑස්, විදුලි, ඉන්ධන අර්බුදය මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිලකණන් ඉහළ යාමද එම දරුවන්ට අයහපත් ලෙස බලපෑම් කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව මුහුණපා සිටින ආර්ථික අර්බුදය දිනෙන් දින උඩුදුවමින් පවතිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාව වෙත ලැබීමද දිනෙන් දින කල් යන බවට තොරතුරු වාර්තා වනවා. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය දිනෙන් දින ඔඩුදුවමින් පවතිනවා. ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ විනිමය හිඟය ඊට ප්‍රධානතම හේතුවයි. මීට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහාය ලබා ගැනීමට ලක් රජය අපේක්ෂා කළද රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය ඔඩු තිබීම හමුවේ ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී මට්ටමේ එකඟතාවලට එළඹීම තවදුරටත් කල් කියා. රටේ දේශපාලන අර්බුදයේ විසඳින තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානයෙන් පසුවන බවට මීට පෙර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. කෙසේ වෙතත් රට තුළ පවතින මූල්‍ය අර්බුදයේ හමුවේ ශ්‍රී ලංකාවට සිය සුබසහදක සංගමය හරහා ශ්‍රී ලංකාවට සහාය පළ කිරීමට දකුණු ඉන්දිය සිනමා නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වූ කමල් හසන් කැමැත්ත පළ කර තිබෙනවා. චෙන්නාහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය ඩී ශෙන්කේෂ්වරන් සමග පැවති සාකච්ඡාවකදී කමල් හසන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර මේ වසරේ ජූනි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1,208.2ක් ඉපැයීමට හැකියාව ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. ඒ අනුව මෙම ආදායම 20%ක ඉහළ යාමක් බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ. දේශපාලන සූදු සෙල්ලම් කරන්නේ නැතිව රට ගොඩගන්න ස්ථාවර ජනවරමකට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා. ලෝක බැංකුව, ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතන, ඒ වගේම සමන්ත පවර්ස් මැතිනිය ඇතුළු විවිධ රාජ්‍යතාන්ත්‍රිකයන්, විවිධ ජාත්‍යන්තර ආයතන බොහොම පැහැදිලිව කියනවා රට ගොඩනගන්නට නම් රටේ ස්ථාවරත්වය ශක්තිමත් වෙන්නට ඕනේ කියලා. සාර්ව ආර්ථික රාමුවක් පැහැදිලිව තියෙන්නට ඕනේ කියලා. මේ රාමුව හදන්න නැතුව රජයේ සමාජිකයින් පහුගිය මාස කිහිපය තුළ මොනවද කරේ කියන එක රටේ ජනතාවට ප්‍රශ්නයක්. පැහැදිලිවම මේ මර උගුලෙන් රට ගොඩ ගන්න පුළුවන් අලුත් ජනවරමකින් පමණයි. ඒ නිසා වහාම අඛණ්ඩ වසර 5ක අලුත් රාජ්‍ය පාලනයක් උදෙසා ජනවරමක් අත්‍යවශ්‍යමයි. දේශපාලන සූදුව ඔලුගෙඩි මාරු කිරීමේ සෙල්ලම වරදාන වරප්‍රසාද මුදලට මහජන මන්ත්‍රීවරු අලෙවිය වහා නතර කරන්න, පොදු ජන මතයට සවන් දෙන්න. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්.
ඔඩිනුත් ගින්දර යටිනුත් ගින්දර රටවටේම ගින්දර මැද්දේ අපේ රට. එහෙම කියලා තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්න වෙන්නේ. රටටම හදිසි නීතිය දාලා රට පුරාම උද්ඝෝෂණ, තෙල් පෝලිම් කිරිපිටි නැහැ, ගෑස් ගන්න තවම මිනිස්සු මහපාරේ, ගමනාගමනයේ මරුවා සමග වාසේ, බහණ්ඩ මිල අහස උසට, වේල් තුනෙන් එක වේලක් විතරක් කරන පවුල් ගාන ලක්ෂ 60කට ආසන්න වෙලා, ඖෂධ නැහැ, තියෙන ඖෂධත් අහස උසට ගිහිල්ලා. පොහොර නැහැ. මේ තමයි උඩින් පේන ගින්දර. දරා ගන්න බැරි රත් වීම නිසා ජනතාව පාරට එනකොට වීදි බසිනකොට ආණ්ඩුවට තියෙන සරලම විසඳුම හමුදාව දාලා හදිසි නීතිය දාලා මර්ධනය කරන එක කැරලි උද්ඝෝෂණ මර්ධනය හා අත්අඩංගුවට ගැනීම තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් රට යටිනුත් ගින්දර මතුවෙමින් තිබෙනවා. ඒ තමයි චීන සහ ඉන්දියානු බල කඳවුරු දෙක පත්තු කරන්න හදන ගින්දර. විශේෂයෙන් ඇමරිකාව දිගින් දිගටම චීනයට බැනවදිමින් ඉන්දියාව හරහා අප රට තුළ ක්‍රියාත්මක වෙනවා. අද පුවත්පත් බොහොමයකම කාටුන් වලට පාදක වෙලා තියෙන්නේ ඇමරිකානු තානාපතිනිය ජනාධිපති රනිල්ගේ ගෙදර දොරට තට්ටු කරන වාරගාන පිළිබඳව තමයි අද කාටුන් බොහොමයක් ඇඳලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් අද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය පිට්ටනියේ එක එකාගේ පාපහර කන පාපන්දුවක් වගේ. චීනය එහෙන්, ඉන්දියාව මෙහෙන්, ඇමරිකාව එහෙන්. ඇමරිකාවට අවශ්‍ය චීනය සමග තියෙන බැඳීම ගලවලා දාන්න. එහෙම කරලා අපව ඉන්දියානු බල කඳවුර තුළ පවත්වගෙන යාම තමයි ඒ අයගේ අවසන් ඉලක්කය. කොහොම වුණත් අපට මේ කලගියේ දශක හතක පමණ සිට අප ඉබාගාතේ ගත් ණය නිෂ්ප්‍රයෝජන ණය සහ දූෂණය නිසා බව අවිවාදාත්මකයි. අප 1948 සිට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. නමුත් අරගෙන තියෙන ණය කන්දරාව දැක්කම සිංගප්පූරු දෙක තුනක් හදාගන්න පුළුවන්කම තිබුණා. අද වන විට සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 50 පැනලා ඉවරයි. අපේ රට මුලින්ම ණයක් අරගෙන තියෙන්නේ 1860 ඒ එංගලන්තයෙන්. අරගත්ත ණය ප්‍රමාණය පවුම් මිලියනයක්. අරගෙන තියෙන්නේ දුම්රියේ සේවාව නගා සිටුවීමට. විශේෂයෙන් සුදු ජාතිකින්ගේ කාලයේ වගා කළ තේසා කෝපි ප්‍රවාහනය තමයි මේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ ප්‍රධානතම ඉලක්කය අරමුණ වෙලා තිබුණේ. ඒ අනුවයි කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ ඉදි කරලා තියෙන්නේ. මේ පවුම් මිලියනේ කොන්දේසිය තමයි හරිම වැදගත්. පවුම් මිලියනේ සහ ඊට අදාළ පොලිය අවුරුදු 5කින් ගෙවලා නිම කළ යුතුව තිබෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙම ණය මුදල සහ පොලිය ගෙවන්න ඕනේ, ගෙවන්න වුණේ අදාළ දුම්රිය මාර්ගයෙන් ලද ආදායම් වලින්. ඒ කියන්නේ ගත්ත ණය හරියටම ව්‍යාපෘතියට දාන්න වෙනවා. ඒ ව්‍යාපෘතියෙන් උපයන ආදායමෙන් තමයි අරගත්ත ණය සහ පොලිය ගෙවන්න ඕනේ. විශ්වාස කරන්න, අපි හරියටම අවුරුදු 5කින් අදාළ පවුම් මිලියනේ ගෙවලා තියෙනවා. හැබැයි ඊට පස්සේ අපේ රට ගත්ත ණය වලින් කරපු වැඩකුත් නැහැ. අන්තිමට ගෙවපු ණයකුත් නැති තැනට පත් වුණා. විශේෂයෙන් අර නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති තැනට පත් වුණා. 1929 දී රුපියල් 8 කෝටියක විතර ණයක් ගන්න අපි හදලා තියෙනවා. එදා සමහර මන්ත්‍රීවරුන් ඊට විරුද්ධ වෙලා විශාල රැස්වීම් පවා තියලා විරෝධය පළ කරලා තියෙනවා. නමුත් ඊට පස්සේ අප දිගින් දිගටම ණය ගන්නවා. මේ ගත්ත ණය හොරා කෑවා. දැන් මේ මොහොතේ ඇත්තටම අප චීන ණය උගුලක තමයි හිර වෙලා ඉන්නේ. චීනයට උමනා වුණෙත් අපට ණය දීලා මොනවා හෝ අටවලා අපව ණයකාරින් කරලා අපේ භූමිය තුළ සිය බලය තහවුරු කරගන්න. නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළම විතරක් ඒට හොඳම උදාහරණ ලෙස ඇති. රාජපක්ෂ පවුලටත් අවශ්‍ය වුණේ මොන අටමගුලක් හෝ අටවලා සිය මඩිය තර කර ගැනීම. අපේ රට පමණක් නෙවෙයි මුහුද හරි කමක් නැහැ, බදු දෙන්න තමයි රාජපක්ෂලා කැමති වුණේ. අද අපේ ණය වලින් 12%ක් 15%ක් විතර අප චීනයටයි ගෙවන්න තියෙන්නේ. චීනය තමයි අපේ විශාලතම ණය හිමියා. දැන් ඇමරිකාවේ සමන්ත පව ඇතුළු කිහිප දෙනෙකුම චීනයට මේ ගැන චෝදනා කරන්න පටන් අරන්. මේ එයාලා එන්නේ අපට ආදරයට නෙවෙයි. ඉන්දියාවත් එහෙමම තමයි. මේ සියලු දෙනාම යටින් ගින්දර පත්තු කරනවා තම බල ව්‍යාපෘතිවල මේ රට ඉත්තෙක් කරගන්න. තම බල ව්‍යාපෘති මේ රට තුළ ස්ථාපිත කරන්න. තම බල ව්‍යාපෘති හරහා මේ රටේ ඉතිරි ටිකත් යටත් කරගන්න වක්‍රව මේ හැමෝම උත්සාහ කරනවා. අපේ හිටපු පාලකින්ට වගේම අද ඉන්න පාලකින්ටත් අවශ්‍ය වූයේම ඉන්දියාවෙන් හරි කමක් නෑ, චීනයෙන් හරි කමක් නෑ, ඇමරිකාවෙන් නෙමෙයි ඉතියෝපියාවෙන් හරි තවත් ණය අරගෙන ඒ ණය වලින් පෝලිං ටික නැති කරලා තව අවුරුදු 2-3කට අපට කන්න දීලා ඒ ණය වලින් යම් සාධාරණ ප්‍රමාණයක් ගහ ගන්නවා නෙමෙයි ඉතාම අසාධාරණ කොටසක් හූරගෙන තමන්ගේ කවුන්ට් වලට දාගන්න එක. ඕක එදා අද සහ හෙටත් වෙන්න පුළුවන්.
ඇත්තටම 1948න් පසු කිසිම පාලකයෙකු මේ රට හරියට කියවන්නේ නැතුව උද්දච්ච මතවල සිට ක්‍රියා කරමින් ඉන්නවා. මේ රටේ ඉන්න බුද්ධිමතුන්න සත පහකටවත් ගණන් ගන්නේ නැතුව වැඩ කරමින් ඉන්නවා. ඒ අය හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේ තමයි ලෝකේ ඉන්න ලොකුම බුද්ධිමතුන් ඉන්නේ කියලා. හොඳම උදාහරණය අරගල කරුවන්, දැන් කැරලිකරුවන් සහ කුඩුකාරීන් ලෙස සමස්තේම අර්ථ දක්වමින් සිදු කරන මර්ධනය. සැබෑවටම 1971 සහ 88-89 තරුණ නැගිටීම් ආයුධ සන්නද්ධ වුණා. අමතක කරන්න එපා, මේ තරුණ නැගිටීම් පිළිබඳව සොයන්න හේතු අධ්‍යයනයට තරුණයින් පිළිබඳ ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ 1990 මේ තියෙන්නේ ඒ කොමිසම් සභා වාර්තාව, ඒ පොත. එවකට ජනාධිපතිතුමා සිටි රණසිංහ ප්‍රේමදාස තමයි එහෙම කළේ. මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක ඇතුළු 7 දෙනෙකුගේ මූලිකත්වයෙන් තමයි මේ කොමිසම ක්‍රියාත්මක වුණේ. ඒ කොමිසම තරුණ කැරලිවලට හේතු දැක්වුවා. එදා ආයුධ සන්නද්ධ අරගලයෙන් පසුව පවා කොමිසම මෙහෙම එකක් යෝජනා කළා. රජය අතිශයින්ම කාරුණික හා අව්‍යාජ සුහදතාවයකින් කටයුතු කළ යුතුයි. මේ දැන් යන ක්‍රමය නෙමෙයි. ඉතාම වැදගත් යෝජනාවක් අදින් අවුරුදු 32කට කලින්. ඒ කියන්නේ මේ කොමිසම පත් කරලා අවුරුදු 32ක් වෙනවා දැන්. ඒ කොමිසම යෝජනා කළා. මොකද්ද ඒ වැදගත්ම යෝජනාව? ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වඩා නැඹුරු වීම, බලයේ ප්‍රමාණවත්ව පැවරීම හා සංවාදය. ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වඩා නැඹුරු වෙන්න කිව්වා, බලයේ ප්‍රමාණවත්ව පවරන්න කිව්වා, සංවාදයකට යන්න කිව්වා තරුණ තරුණීන් එක්ක. මේ තමයි කොමිසමේ ඉතාම වැදගත්ම යෝජනාව. තව තියෙනවා, ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට වඩා නැඹුරු වීම වෙනුවට රජයන් දිගින් දිගටම කරන්නේ පැසිස්ට්වාදී ලේබල් අලවමින් මර්ධනය කරන එක. බලයේ තරුණින් හා බෙදා ගන්න බවක් නම් පේනතෙක් මානයක නැහැ. අවුරුදු 70-80 පණිනකන් පාර්ලිමේන්තුව දාලා යන්නේ නැහැ, බදාගෙන ඉන්නවා. සංවාදයේ ඉතාම අවශ්‍යයි කියලා තියෙනවනේ කොමිසම කිව්වා එහෙම. නමුත් වත්මන් තරුණ පරම්පරාවට සංවාදයේ තියෙන ඉඩ බිඳුවයි. අරගලයේ තුල තමයි යම් ප්‍රමාණයකට එයාගේ අදහස් එළියට ආවේ. නමුත් ඒ අදහස් එක්ක සංවාදයකට යනවා වෙනුවට කුඩ්ඩෝ, රවුල්කාරීන්, ගණිකාවන් ආදී විවිධ ලේබල් ගහමින් සමස්ත අරගලයේම හැල්ලුවට ලක් කිරීම තුළ පමණක් කවදාවත් මේ තරුණ අදහස් වලට ඉඩ ලැබෙන්නේ නැති බව බැලූ බැල්මටම පේන්න තියෙනවා. හුදෙක්ම අප තරුණ අදහස් වලට ගරු කරන අයයි පවසමින් ඒවා මර්ධනයට ක්‍රියා කිරීම තුළ වසර 32ක කොමිසම් සභා වාර්තාව යළි කියවන්න කියලා අද ටෙලිවැකිය ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උදවියගෙන් ඉල්ලා සිටිනවා. අංකය 60% දක්වා දැවැන්ත මට්ටම්. තව දින 2ක් පමණයි. මගහැරි මිනිසා කනගාටු වෙන්න එපා. ඉක්මන් කරන්න. ජූනි 30 දක්වා දිවයින පුරා අවන්ස් ලයික් සහ අවන්ස් ප්‍රදර්ශනාගාර වෙතින් පමණයි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අසුණු කතා දැන්. ඔයගොල්ලෝ පාර්ලිමේන්තුව විසරවලා මහමැතිවරණ ඉඩ දෙන්නේ නැත්නම් මේ රටේ මිනිස්සු ජූලි 9 වෙනිදා වගේම 9 වෙනිදා දවසක ආපහු කොළඹට එවි. උඹලා ව්‍යවස්ථා හදාගෙන රැකෙන්න හදනවා නම් නෑ, ජනතාව අරගල කරලා අලුත් ව්‍යවස්ථා ලියනවා මතක තියාගනිලා උඹලා හිරගෙවල් වල දාන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි කබරගොයි තලගොයි කරන්නේ නැහැ. එතකොට ඔබතුමාලා 69 ලක්ෂයේ ජනවරම පාවා දීලා නැද්ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනය කරා එන්න ව්‍යවස්ථාව අපි උල්ලංඝනය කරේ නැහැ. පෞගිය කාලේ රනිල් වික්‍රමසිංහට ඩොන් ජුවන් ධර්මපාල කියලා කියපු උදවිය, රනිල් වික්‍රමසිංහ මේ රට බෙදන්න ගියායි කියලා කියපු උදවිය, රනිල් වික්‍රමසිංහ LTTE එකට කඩේ ගියා කියලා කියපු උදවිය, මිලේනියම් සිටි එක පාවල දුන්නයි කියපු උදවිය, සියලු දෙනාම දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයගේ කකුල් දෙක ළඟ වැටලා එක තමයි අපි එදා පාර්ලිමේන්තුවේ දැක්කේ. හරිම දුකයි, ලැජ්ජයි. මාසයක් දෙකක් තිස්සේ ගෙවල් ඇතුළට මුළු ගැන්විලා හිටපු අය තමන්ගේ වෘර්ක දත් ආපහු පෙන්වන්නට පටන් ගන්නවා. සමහර මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා මේ අරගලයේ කරපු අයට දෙන්න තියෙන අර 89 සබ්බුව තමයි දැන් දෙන්න ඕනේ. ලේ සුවඳකට ඉවාලන ජනාධිපතිවරයෙක්ද අගමැතිවරයෙක්ද කැබිනට් මණ්ඩලයක්ද අපට ඕන වෙලා තියෙන්නේ නැහැ. රටම ඉල්ලා හිටියේ ගෝඨාභය පාලනය වෙනස් කරන්න. නමුත් ගෝඨාභය වෙනුවට ඉදි අමීන් පාලන ක්‍රමයක් ඇවිල්ලා තියෙන බවට තමයි පේන්නේ. වර්තමාන ජනාධිපතිතුමා කරන්නේ හදිසි නීති පනවගෙන, ඇඳිරි නීති පනවගෙන තහංචි ත්‍රස්තවාදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ ජනාධිපති ධජයට අගෞරව කළ පුද්ගලයා අද පොලිසියට බහර වී තිබෙනවා. ඔහු එම ධජය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ වග්ද නිකුත් කර තිබුණා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ ජනාධිපති දජ්ය ඇඳ ඇතිරිල්ලක් ලෙස දමා එමත වැතිරී සිට සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිවිට ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සොයා පොලිසිය එම ප්‍රදේශයට ගියද ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ. පසුව අදාළ පුද්ගලයා අද වේල්ල වීදිය පොලිසියට බහර වී තිබෙනවා. කෙසේ වෙතත් ඒ වන විට ඔහු සතුව ජනපති දජ්ය තිබී නැහැ. අදාළ පුද්ගලයා වරාය වෘත්තීය සමිති ව්‍යාපාරයේ හිටපු ක්‍රියාකාරිකයෙකු බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මන්සන්ධිය අසල විරෝධතාවයක නිරත වූ පැතුම් කරන නැමැත්තා ඊයේ දින අත්අඩංගුවට ගත්තා. ඒ අනුව අද දින ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රථම ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවටද ඉදිරිපත් කළා. මේ අතර දී ඇති අධිකරණ නියෝග මත ගාලු මෝදර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසල මීටර් 50ක සීමාවෙන් සියලු දෙනා ඉවත් වී තිබෙනවා. එම පිළිරුව අසල වස්වාසීව සිටි ස්වාමින් වහන්සේලා සිවුනමද අද දින වන විට එම ස්ථානයේ නිවත් වී ගෝඨාගෝගම පරිශ්‍රයේ රැඳී සිටිනවා. මේ අතර බණ්ඩාරනායක පිළිරුව අසලින් ඉවත් වන ලෙසට කර තිබෙන අධිකරණ නියෝගය ඉවත් කර ගන්නා ලෙස දන්වමින් අරගලකරුවන් පිරිසක් නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබුණා. අරගලකරුවන් කළ එම ඉල්ලීමට විරෝධයක් තිබේ නම් ඒවා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද කොටුව පොලිසියට නියම කළා. අදාළ විරෝධතා අගෝස්තු 12 වනදා ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර අරගලකරුවන් ජනාධිපති මන්දිරයේදී සොයාගත් රුපියල් 1,78,50,000 මුදල අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ දින නියෝග කළා. කෙසේ වෙතත් එය අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ කොම්පඤ්ඤ වීදියේ පොලිසියේ විශේෂ ඒකකයක් හරහායි. මෙම මුදල් බහර දී තිබුණේ කොළඹ කොටුව පොලිසිය වෙතයි. මෙම මුදල් හමු වී තිබෙන්නේ පසුගිය 9 වනදා බවත් සති 3ක කාලයක් එම මුදල් අධිකරණයට බහර දීමට කොටුව පොලිසිය ස්ථානාධිපතිවරයා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බවයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. ඒ අනුව එම මුදල බහර දීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි පක්ෂ කාර්යාලය අද කොළඹ අපරාධ කොට්ටාසය සහ මිරිහාන පොලිසිය අවස්ථා දෙකකදී සෝදිසි කිරීමකට ලක් කළා. පළමු වරට සෝදිසි කිරීමට පැමිණි පිරිස සෝදිසි වරින්තුවක්ද නොමැතිව තම පක්ෂ කාර්යාලයට ඇතුළු වූ බවයි එම පක්ෂයේ සාමාජික දුමින්ද නාගමුව ප්‍රකාශ කළේ. නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමි සමාජවාදී පක්ෂ කාර්යාලය අද පෙරවරුවේ කණ්ඩායමක් විසින් හදිසි සෝදිසි කිරීමකට ලක් කළා. පොලිස් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු සහ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් මෙම සෝදිසි කිරීම සිදු කර තිබෙනවා. කොයි පොලිසියද මොකද්ද කවුද කියලාවත් කියන්නේ නැහැ. අපි නීත්‍යානුකූල දේශපාලන පක්ෂයක්. ඒ දේශපාලන පක්ෂය ගැන කිසිදු කතාවක් එක යුනිෆෝම් මහත්තයෙක් ඉන්නෝ. අනිත් කිසි කෙනෙක් මොකද්ද කවුද කියලා කියන්නේ නැහැ. එම අවස්ථාවේ ඔවුන් සෝදිසි වරින්තුවක්ද ඉදිරිපත් කර නැහැ. මෙලෙස පැමිණි පිරිස සෝදිසි කිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගියා. ඉන් මිනිත්තු 30කට පමණ පසුව නැවත මිරිහාන පොලිසියද පෙරටුගාමි පක්ෂ කාර්යාලය වෙත පැමිණියා. ඒ අවස්ථාවේ ඔවුන් සෝදිසි වරින්තුවක් රැගෙන විත් තිබුණා. එම සෝදිසි වරින්තුවේ දක්වා තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නැමැත්තා සොයා මෙම සෝදිසි කිරීම සිදුවන බවයි. වසන්ත මුදලිගේට ඉදිරිපත් කරපු සර්ච් වරන්ට් එකක් හොයාගෙන මේ පෙරටුගාමි සමාජ පක්ෂ කාර්යාලයට එන්න හේතුවක් නැහැ. මේ යන්නේ මොවුන් යනවා මේ මානසික මෙහෙයුමක්, මානසික යුද්ධයක් යනවා. දැන් මේ අරගලකරුවන්ට වෙන්නේ මේකයි. අරගලකරුවන්ට ඔන්න දැන් අපි වැඩේ දෙනවා, දැන් ඔන්න කාර්යාලවලට පයින්නවා, ඔන්න දැන් අත්අඩංගු ගන්නවා කියලා මේ මානසික යුද්ධයක් මෙතන ක්‍රියාත්මක. මේ සම්බන්ධයෙන් පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ කොළඹ අපරාධ කොට්ටාසය සහ මිරිහාන පොලිසිය මෙලෙස එම පක්ෂ කාර්යාලය වෙත ගොස් සෝදිසි කිරීම සිදු කළ බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අද එම පක්ෂය මෙරට සිටින තානාපතිවරුන් දැනුවත් කර තිබෙනවා. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් අඩපණ කරන හදිසි නීතිය තමයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. දැන් අද අපේ කාර්යාලයට උදේ පාන්දර පොලිස් නිලධාරීන් ඇතුළු වුණා. එක පොලිස් නිලධාරිය සිවිල් 10ක් ඇතුළු හිටියා. කාමරවලට දූලා ගිහිල්ලා අතර වටේ ඇවිදලා කාබඩ් ඩස්ටි අවුස්සලා එක එක දේවල් කරා. ඇත්තටම ඒ එන කණ්ඩායම අපේ කිසිම අවසරකින් තොරව අපිව පෙරලගෙන තමයි ගියේ. දැන් අපිට සැකයක් තියෙනවා ආයුධ දාලා ගියාද? මොකද ඒක ඉවරුනහම තව 10 දිනක් විතර ආව, තව 20ක් විතර ආව, ඊට පස්සේ තව කණ්ඩායමක්.
ඊට විනාඩි 30 කට පස්සේ ඒ නිසා දැන් මේ අවශ්‍ය මතයේ හදමින් ඉන්නවා මෙතන සන්නද්ධතරගලයක් තියෙනවායි ත්‍රස්තවාදීන් ඉන්නවායි කියලා ඒ හදාගෙන යන්නේ මේක මර්ධනය කරන හදිසි නීති කියන தත්ත්වය තමයි මේකට පාවිච්චි කරන්නේ ඒ නිසා මේ හදිසි නීතියට විරුද්ධව ස්ථාවරයක් ගන්න කියන එක අද අපි තානාපති කාර්යාලවල නියෝජිතව ගණනාවක් එක සාකච්ඡා කරා QR කේතේ යටතේ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් මේවන විට ලියාපදිංචි රථවාහන සංඛ්‍යාව මිලියන 4.4 ඉක්මවා ගොස් තිබෙනවා. QR කේතය සඳහා ලියාපදිංචි ඉන්ධන පෙරවුමල් සංඛ්‍යාව 826ක්. QR කේතය යටතේ අද දින ඇතැම් ඉන්ධන පෙරවුම්හල්වල සාර්ථකව ඉන්ධන බෙදා හැරීම සිදු වූ අතර ඇතැම් ඉන්ධන පෙරවුම්හල්වල ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දිගු පෝලිම් දක්නට ලැබුණා. අගෝස්තු පළවෙනිදා සිට දිවයිනේ සියලුම ඉන්ධන පිරෝම්හල්වලින් ජාතික ඉන්ධන බලපත්‍රයෙහිවත් QR කේත ක්‍රමය තුලින් පමණක් ඉන්ධන ලබා දෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියා. මේ හේතුවෙන් රථවාහන මිලියන 4.4කට අධික සංඛ්‍යාවක් QR කේතය යටතේ ලියාපදිංචි වී ඇති අතර ඉන්ධන පිරෝම්හල් 826ක් මෙම QR කේත ක්‍රමය යටතේ ඉන්ධන ලබා දීම අත්හදා බලා අවසන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් QR ක්‍රමය යම් කිසි විදියකින් හොඳට ක්‍රියාත්මක වුණොත් සීමිත ප්‍රමාණයක් තමයි ඒ කාලයට ලැබෙන්නේ. ඒ නිසා පෝලිං අඩුවේ කියලා අපි බලාපොරොත්තුවක් තිබෙනවා. දැන් යම් කිසි විදියකින් ගාහනේ අංකයේ කෙරවලේ අංකයට ගහගෙන යනකොට තෙල් යම් කිසි විදියෙන් තෙල් නැවතුනහම ඔවුන් එදා ඒ පෝලිමෙන් ඉවත් වීමේ තියෙන ප්‍රවණතාවය හරි අඩුයි. දැන් වෙලා තියෙන්නේ එක පෝලිමක් තීච්චයි දැන් පෝලිං තුනකට ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ පෝලිං කොච්චර තිබුණත් අපිට ලැබෙන තෙල් ප්‍රමාණය තමයි අපිට ලබා දිය හැක්කේ. ඛනිජ සංස්ථාවත් IOC සමාගමත් යම් කිසි සීමා සහිතව තමයි මේ තෙල් ප්‍රමාණය ලබා දෙන්නේ. මේ අතර දිවයිනේ ඇතැම් ඉන්ධන පිරෝම්හල්වල මෙම QR කේත ක්‍රමය යටතේ සාර්ථකව ඉන්ධන බෙදා හැරීම සිදු කර තිබෙනවා. එහෙත් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරෝම්හල්වල ඉන්ධන නොමැති තත්ත්වය හමුවේ වසා දමා තිබූ අතර ඇතැම් ඉන්ධන පිරෝම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ අතර අගෝස්තු පළමුවෙනිදා සිට ළමුන් ප්‍රවාහනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිසම පවසන්නේ. මෙම බස් රථ 40ක් පමණ අපි අගෝස්තු මාස පළවෙනිදා සිට බස් නැහිර පළාත තුළ ක්‍රියාත්මක කරනවා. කොළඹ තිබෙන ප්‍රධාන පාසල් සහ ගම්පහ, කළුතර, හොරණ, හෝමාගම, මහරගම වැනි ප්‍රදේශවල තිබෙන ප්‍රධාන පාසල් සහ අවට තිබෙන පාසල් වල දරුවන්ගේ ගමන් පහසුව සලසා ගන්න තමයි මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කරන්නේ. පොදු පාසල් සේවා ව්‍යාපෘතිය අගෝස්තු පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙයි. මේ අතර වීගොවින්ට සියාසුණු නෙලීමටද ඉන්ධන අර්බුදයේ හමුවේ බාධා ඇතිව තිබෙනවා. එක හෙක්ටයාරයක අස්වනු නෙලීම සඳහා භූතයා මැෂින් එකට ඩීසල් ලීටර් 50ක් ඕනේ. තමුන්ගේ අස්වැන්න ගෙදර ගෙනියන්නත් එක්ක 1,04,000 වගා කරලා තියෙනකොට ඩීසල් ලීටර් කෝටි 2ක් අවශ්‍ය වෙනවා අස්වනු නෙලීම සඳහා. නැව් භාගයක් ඩීසල් අවශ්‍යයි අස්වනු නෙලන්න. මෙන්න මේක ගොවියට අස්වනු නෙලා ගැනීම සඳහා ලබා දීමට අදාළව ආණ්ඩුව වැඩපිළිලක් හදලා තියෙනවා. රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවටපත් පවුල් සහ ප්‍රජාවන් වෙත හදිසි සහන බෙදා දීමේ අරමුණින් ආරම්භ කළ මනුදම් මෙහෙවර තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඩයලොග් ආසියාටා PLC, මාස් හෝල්ඩිංස්, හේමාස් හෝල්ඩිංස් PLC, CBL සමූහය, සිටි බැංකුව, සන්ෂයින් හෝල්ඩිංස්, හුවාවේ ටෙක්නොලොජීස් ලංකා සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එක්ව ක්‍රියාවට නංවනවා. මනුදම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන මගින් දිවයින පුරා පවුල් ලක්ෂ 2කට වැඩි පිරිසකට හදිසි සහන සැලසීමට නියමිතයි. මේවන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරමින් පවතින අතර මේ දක්වා අවශ්‍යතා සහිත පවුල් 90,000කටත් වැඩි සංඛ්‍යාවකට ආධාර ලබා දී තිබෙනවා. රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුද තත්ත්වයේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් අවසන්. මේ හේතුවෙන් ජනතාව සිටින්නේ දැඩි පීඩනයක. ඒ නිසාම පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් පීඩාවට පත්වී සිටින අපේම අසරණ ජනතාව වෙනුවෙන් සහන සලසා දීම සඳහා ආරම්භ කෙරුණු ඩයලොග් මනුදම් මෙහෙවර දිවයින පුරා ක්‍රියාත්මකයි. එලෙස ක්‍රියාත්මක මනුදම් මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේදී. ඇත්තටම මේ දුප්පත් මනුස්සයන්ට මේම කරන එක පින් සිද්ධ වෙනවා. මේ වගේ අදිසි කරදර මොහොතේ අපි නැති පරිදි දුප්පත් කුලි වැඩ කරන මිනිස්සුන්ට මේ වගේ අවස්ථාවේ බලල විදිහ ලොකු පිනක්.
මනුගම් මෙහෙවර ලංකාවේ අපට තිරයක් වන අපේම මෙහෙයුම. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.